තෙරුවන් සරණයි හැම දිනටම. අදත් අපි කතා කරන්නේ මේ භාවනාව කියන වැඩසටහනේ තවත් එක්තරා පියවරක්. එතකොට මේ වැඩසටහන් මාලාවේ අපි පැහැදිලි කරා චිත්තානුපස්සනාව ගැන, ඒ වගේම කායානුපස්සනාව ගැන, ඒ වගේම වේදනානුපස්සනාව ගැන, ධම්මානුපස්සනාව ගැන. ඒක කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව කියන මේ භාවනා ක්‍රම තමයි පැහැදිලි කරගෙන යන්නේ සතිපට්ඨාන විදිහට. ඒතර අපි දන්න මූලික වශයෙන් භාවනා ක්‍රම දෙකයි තියෙන්නේ, සමත විදර්ශනා කියලා. ඒතර සමත භාවනාවක් කියලා කියන්නේ හිත සමතයකට පත් කර ගැනීම කියලා අපි මුල් වැඩසටහන වල සාකච්ඡා කළා. ඔබට පුළුවන් නැවත වතාවක් ඒව ශ්‍රවණය කරන්න. ඒතර මේ චිත්තං සමේතීති සමතෝ, චිත්ත සමතයකට පත් කිරීම සමතයයි. එතන මේ විදර්ශනා කියන්නේ මොකද්ද? විදර්ශනා කියලා කියන්නේ විවිධාකාරේන පස්සතීති විපස්සනා. එක දෙයක් දිහා එක එක පැතිකඩයන් ඔස්සේ දැකීමට අපි කියන විදර්ශනා කියලා. එතන මේ විදර්ශනාව කියලා කියන්නේ එකම දෙයක් දිහා විවිධ කෝණයන් ඔස්සේ, විවිධ පැතිකඩයන් ඔස්සේ දැකීම. එතකොට අපි කායානුපස්සනා භාවනාව ඉවර වෙලා මේ කය පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ බැලුවා. ඒ කියන්නේ කය මුලින්ම දැක්ක 32ක් විදිහට, ඊළඟට අපි දැක්ක මොනවා විදිහටද? ඊළඟට අපි දැක්ක මේ ශරීරය මේ පස්සතර ගිනිසුලන් විදිහට, ඊළඟට පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා විදිහට, ඊළඟට අපි දැක්ක අනිච්ච දුක්ඛ අනත්ත ලක්ෂණ ත්‍රිලක්ෂණේ ආකාරයෙන්, අපි ඊළඟට අසුභ ආකාරයෙන් දැක්ක ඔය විදිහට එක 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 පැතිකඩ ඔස්සේ කය දිහා අපි බැලුවා. ඊළඟට අපි චිත්තානුපස්සනාවට එළඹුණා. චිත්තානුපස්සනාව අපි දැනීම සිතක් කියලා මුලින්ම ඉගෙන ගත්තා. ඊළඟට මොකද ඉගෙන ගත්තේ? මේ දැනීම හැදෙන කොටස් තුනක් ඕනේ. අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේ, විඥානය කියලා කොටස් තුනක එකතුවක් කියලා අපි තුනට වෙන් කළ දැක්කා. ඒ කියන්නේ විඥානයත් එක්ක දැක්කා. ඊළඟට නාම රූප වශයෙන් වෙන් කළ දැක්කා. ඊළඟට අපි ගිය වැඩසටහනේ හේතුඵලයක් වශයෙන් මේක බොරුවක්, මායාවක් වශයෙන්, මේ සිත කියන්නේ මායාවක්, මිරිඟුවක් අපිව රවට්ටනවා කියලා අපි ඒ ආකාරයෙන් දැක්කා. ඒතර මේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් අපි කතා කළේ ඇත්තටම එක 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 ඒවා නෙවෙයි. දැන් මේ අද කියන කාරණාවට කියලා දීම සඳහා තමයි මෙතෙක් දේශනාව අපි දේශනා කළේ. ඒතර මොකක්ද ඒ දේශනාව? අපි ඒකට කියනවා පංචස්කන්ධය. මොකද පංචස්කන්ධය? පංචස්කන්ධය කියන්නේ පාලි වචනයක් වුණාට බය වෙන්න එපා. ඒක ඉතාමත් සරලව අපිට පැහැදිලි කරගන්න පුළුවන්. පංචස්කන්ධය කියන්නේ පහක්නේ. මතක තියාගන්න මේ පහ. පළවෙනි එක තමයි රූප, ඊළඟ වේදනා, ඊළඟ සංඥා, සංඛාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කොටස් පහක් තමයි පංචස්කන්ධය කියන්නේ. ඒතර අපි දැන් දන්නවා දැනටම රූපය ගැන. රූප කියන්නේ රූපං ජීරති මච්ඡාන. දිරණ නිසා රූප. දිරන්නේ මොන වගේෙන් හැදිච්චද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ශුද්ධාෂ්ටකෙන් හැදිච්ච. ශුද්ධාෂ්ටක පිළිබඳව මම පැහැදිලි කරා පහුගිය වැඩසටහන් වලින් ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. එතකොට රූප කියන්නේ ශුද්ධාෂ්ටක නිර්මාණ. අසත් රූපයත්, කන ශබ්දයත්, නාසයත් ගඳත්, දිවත් රසත්, ඇඟත් ස්පර්ශයත්, මොළයත් සිතවිල්ල. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන කියන මේ කොටස් දෙකට අමතරව ලෝකේ තව මොනවද තියෙනවද කියලා හොයලා බලන්න. භෞතිකව ගත්තට අපිට එහෙම මුකුත් හොයාගන්න බෑ. මේ සියලු දේවල් මේ අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේට වැටෙනවා. ඒව තමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට මේ අභ්‍යන්තර ආයතනේ, බාහිර ආයතනේ කියන්නේ ලෝකයම නම් අපිට එහෙනම් රූප කියන්න පුළුවන් මොකේද? ලෝකෙට. එතන ශුද්ධාෂ්ටක නිර්මාණයක් තමයි ලෝකෙම කියන්නේ. රූපයනු ලෝකෙට කියන නමක්. හරි. එහෙනම් වේදනා. මේ වේදනා කියලා කියන්නේ අපි දන්නවා කැමැත්ත, අකමැත්ත, අදුක්කම සුඛ කියලා තවත් එකක් තියෙනවා. ඒක මෝඩකම නිසා ඇති වෙන්නේ. ඒ කියන්නේ සිහිය නැති කම නිසා ඇති වෙන්නේ. නැත්තම් කැමැත්ත, අකමැත්ත. ඒතර අපි කැමැති වෙන්න, අකමැති වෙන්න මොනව ගැනද? ලෝකේ ගැන. අනක ඒකත් ඒකටම තමයි. අපි දැන් ලෝකේ කියන්නේ මේ සුලංගිල්ලද මොකද? එහෙම රූප කියන්නේ ලෝකේ නං. ඒකට වේදනා, කැමැත්ත, අකමැත්තත් ඒකටම තමයි. ඊළඟට සංඥා කියන්නේ, සංඥා කියන්නේ ලකුණු දානවට, සලකුණු කරනවට, සංඥා කරගන්නවට. ඒ සංඥා ලකුණු දානවා. අපි මොකටද ලකුණු දාන්නේ? ලෝකෙටම තමයි ලකුණු දාන්නේ. එහෙනම් රූප, වේදනා, සංඥා ඒකත් ලෝකෙටමයි. සංඛාර කියන්නේ මොකද්ද? සංඛාර කියන්නේ සකස් කරනවා. මොනවා සකස් කරන්නේ? කෙනෙක්ට කියන්න පුළුවන් සකස් කරන්නේ කර්ම. ඔව්. කර්ම කියන්නේ මොනවටද? ඒව තමයි. ඒ මොනවද? කර්ම කියන්නේ මොනවද? කර්ම කියන්නේ තමයි පින්පව් කියන්න පුළුවන්. පින්පව්. ඒ මොනවද? කුසල අකුසල කියන්න පුළුවන්. ඒ මොනවද? සකස් කරන දේවල්. මොනවද? ක්‍රියා, වචන, සිතුවිලි. මන සකස් කරන්නේ ක්‍රියා, වචන, සිතුවිලි. කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. අපි සකස් කරන්නේ මොනවා ගැනද? ඒත් රූපය ගැනමයි, ලෝකය ගැනම. එන සිත සකස් කරන්නේම අපි ලෝකය ගැනමයි. රූප කියන්නේ ලෝකෙට, වේදනා කැමැත්ත කැමැත්තත් ලෝකෙට, සංඥා ලකුණත් ලෝකෙට, සංස්කාර සිතුවිලි වචන ක්‍රියාත් ලෝකෙට, විඥාන. විඥාන කියන්නේ මොකද්ද? දැන ගැනීම, හඳුන ගැනීම. එන හඳුන ගන්නෙත් මොකද්ද? ලෝකෙමයි. මම අහන ප්‍රශ්නයක්, පංචස්කන්ධ කියන්නේ මොකේද?
ලෝකෙට කියන නම. එතකොට මේ අපි ඉගෙන ගන්න මෙච්චර දවසක් මොකක් ගැනද? ලෝකය ගැන. එහෙනම් ලෝකය ගැන දැනගත්ත කෙනාට අපි කියනවා අවබෝධයටපත් වෙච්ච කෙනා ලෝකවිදු. ලෝකය ගැන දන්නා කෙනා ලෝකවිදු. බලන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පහෙන් එහාට ලෝකෙ කිසිවක් නැහැ. මේ ලෝකෙ කියන්නේ මේ පහට තමයි. එතන මේ ලෝකෙට බැඳුනොත් අපි කියනවා පංච උපාදාන. මේ ලෝකෙ අතහැරියොත් එතන පංචස්කන්ධ විතරයි. නැමෙ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ හේතුව ඒක තමයි. ඒක විශේෂයක් නෙවෙයි. අර පංචස්කන්ධෙට බැඳුනා කියන එක තමයි උපාදානස්කන්ධය කියන්නේ. දැන් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ ලෝකෙට කියලා කිව්වහම බුදුහාමුදුරු දේශනා කරනවා ඉමස්මින්ච බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤතේ ලෝකංච පඤ්ඤාපේ. මේ අඩි 6ක් විතර උස ශරීරේ පණ ඇත්නම් මම ලොව පෙන්වමි. එතකොට මං අහන ප්‍රශ්නය. එතකොට මේ ලෝකයේ දකින්න කියන්නේ කාතුලෙන්ද? තමන් තුළින්. ලෝකයේ තමා තුළින් දකින්න කියන කතාවේදී ගොඩක් අය වරද්ද ගන්නවා. මේ අඩි 6ක් විතර උස ශරීරයේ ලෝකය පෙන්වනවා කිව්වහම හැමෝම හිතනවා මේ පංචස්කන්ධ කියන්නේ මේ ඇඟට කියලා. දැන් අපි දන්නවා පංචස්කන්ධ කියන්නේ ලෝකෙට කියලා. ඉතින් මේ ලෝකෙ තියෙන්නේ ඇඟේ කියලා ගොඩක් අය හිතනගෙන. මේ ඔළුව, මේ අත් දෙක, මේ කකුල් දෙක මේ ශරීරය ගැන නෙමෙයි බුදුහාඳුර ලෝකය කියලා පැහැදිලි කරේ. මේ බඹයක් පමණ උස ශරීරයේ පණ ඇත්නම් මම ලෝ පෙන්වමි. මේ ශරීරයේ තුලින් ලෝ පෙන්නනවා තමයි. ඒ ශරීරය නෙවෙයි ලෝකය. මොකද ලෝකය කියන්නේ? අපි බලමු. දැන් ඔබට මේ මගේ අත පේනව නේද? ඔබ හොඳට කල්පනා කරන්න. මේ අත පේනකොට ඇස තියෙනවා ඔබේ, මෙතන රූපේ තියෙනවා. අන්න රූප. හරිනේ. එහෙනම් රූපේ තියෙනවා. මේ අත ගැන කැමැත්තක් හෝ අකමැත්තක් නැද්ද සියුම් හරි? ප්‍රිය බවක් අප්‍රිය බවක් ඇතින. එහෙනම් වේදනාවක් හරි. ලකුණක් නැද්ද අත කියලා හරි රූපයක් කියලා හරි මොකක් හරි ලකුණක් නැද්ද සංඥාවක් තියෙනවා. ඒකත් හරි. පෙනීම කියන චිත්ත සංස්කාරය උතන දැන් සකස් වෙලා නැද්ද? තියෙනවා චිත්ත සංස්කාරය හරි. අපි එන මනෝ සංස්කාරකත් ඕනත් මනෝ සංස්කාරات ඕනත් සකස් කරනවනේ. يعني මේ අත ගැන හිතන්න පුළුවන්. හා. ඊළඟට විඥානේ මේ පෙනීම මේ අත පිළිබඳව දැනගත්තද නැද්ද? දැනගත්ත. එහෙනම් විඥාන නයි කරා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මේ පෙනීම ඇතුලේ නැද්ද? අපි මේිට වැඩසටහන් කීපයකට කලින් පැහැදිලි කරගත්තා සිත යනු දැනීමයි දැනීම යනු සිතයි කියලා. එහෙනම් මේ පෙනීම ඇතුලේ පංචස්කන්ධයක් තියෙනවා කියන්නේ පංචස්කන්ධය කියන්නේ ශරීරයටද සිතටද? සිතට. පංචස්කන්ධ කියන්නේ සිතට කියන නම. දැන් අපිට ප්‍රශ්නයක් එනවා. ඒ සමානයි බීට නම් B සමානයි C ට නම් A සමානයි C ට. ලෝකේ කියන්නේ පංචස්කන්ධ නම් පංචස්කන්ධ කියන්නේ සිතර නම් එහෙනම් ලෝකේ කියන්නේ මොකේද? සිතටම තමයි. එහෙනම් මේ පෙනීම තමයි ලෝකය කියන්නේ. ඇසීම තමයි ලෝකය කියන්නේ. ගඳ දැනීම තමයි ලෝකය කියන්නේ. රස දැනීම තමයි ලෝකය කියන්නේ. ස්පර්ශ දැනීම තමයි ලෝකය කියන්නේ. මතක් වීම තමයි ලෝකය කියන්නේ. බලන්න මේ ශරීරයේ හැම තැනම මේ ආයතන හය තුළම අපි ලෝකය නිර්මාණය කරනවා. මම ලෝකය අපි ගාව නිර්මාණය කරගන්න එක. ඔබ ඇස් වහලා කන් වහලා මෙහෙම වහගෙන හිටියොත් එහෙම ඔබට ලෝකෙන් භාගයක් විතර විනාශ වෙලානේ. ඒ කියන්නේ මේ ලෝකය තමා තුළ ගොඩනගා ගන්නා එකක්. තමන් විසින් ගොඩනගා ගන්නා එකක්. ඒක බුදුහාමුදුර ලස්සන්ට පැහැදිලි කරා. දැන් මම ඔබට සරලව මේ පැහැදිලි කරගෙන එන්නේ. එතන මේ ලෝක විදු කියලා කියන්නේ මේ ලෝකේ තියෙන මේ භෞතික මේ බාහිර දේවල් ගැන හොයන එක නෙවෙයි. මේ තමන්ගේ පෙනීම පිළිබඳව, ඇසීම පිළිබඳව, දැනීම පිළිබඳව, කෙටියෙම කිව්වොත් සිත පිළිබඳව හරියට දැනගත්ත කෙනාට කියනවා ලෝක විදු. ලෝකය දන්නා කෙනා. හරි. දැන් මේ සිතට බැඳුනොත් අපි කියනවා පංච උපාදානස්කන්ධ. සිතෙන් සිතේ බැඳීමෙන් අයින් වුණොත් අපේකට කියනවා පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ බවට පත් වෙලා. බලන්න මේ කනට ඇහෙන තැන කන ශබ්දයයි දෙකම දැන් දිරනවා රූප. වේදනා කැමැත්ත අකමැත්තක් තියෙනවා. සංඥා ලකුණක් තියෙනවා මොකද්ද සද්දේ. ඊළඟට සංකාර ඇසීම කියන චිත්ත සංස්කාරය සකස් වෙලා. විඥානය තියෙනවා. ඇසීම ඇසීමට අවශ්‍ය වෙන විඥානය පවතින. ගඳ දැනීම බලන ආහය ගඳයි දෙකම දැන් දිරනවා රූප. වේදනා කැමැත්ත අකමැත්ත තියෙනවා. සංඥා ලකුණක් තියෙනවා. චිත්ත සංකාර සකස් වෙලා තියෙනවා. විඥාන හඳුනා ගැනීමක් තියෙනවා. දීවරසයි දෙකම දැන් දිනන රූප වේදනා කැමැත්තකමත් තියෙන සංඥා ලකුණක් තියෙන චිත්ත සංකාර සකස් වෙලා තියෙන විඥාන හඳුනා ගැනීමක් තියෙනවා කාය ස්පර්ශය දෙකම දැන් දිනන රූප වේදනා කැමැත්තකමත් තියෙන සංඥා ලකුණක් තියෙන චිත්ත සංකාර සකස් වෙලා තියෙන විඥාන හඳුනා ගැනීමක් තියෙනවා මොළය සිතවිල්ල දෙකම දැන් දිනන රූප වේදනා කැමැත්තකමත් තියෙන
සංඥා ලකුණක් තියෙනවා චිත්ත සංකාර සකස්ලා දෙනවා විඤ්ඤාණ හඳුනා ගැනීමක් තියෙනවා බලන්න පෙනීම සිතක් ඇසීම සිතක් ගඳ දැනීම සිතක් වගේම පෙනීම ලෝකය ඇසීම ලෝකය ගඳ දැනීම ලෝකය රස දැනීම ලෝකය ස්පර්ශ දැනීම ලෝකය මතක් වීම ලෝකය මේ ලෝකය තමා තුළ තියෙන්නේ දැන් අපි මෙතන තවත් පැහැදිලි කරගන්නවා අපි මෙතෙක් වෙලා කතා කරේ දැනීම් හය තමයි සිත් හය කියලා මම තව වැඩිපුර එකක් පෙන්වනවා බලන්න මේ ශරීර මේ අතර මොකද වෙන්නේ කෙනෙක්ට කියනවා මේ අත උඩ යනවා කියලා උඩ යන්නේ මේ උස්සනවා මේ උස්සනම පහත් කරනවා කියන මේ ක්‍රියාව ඇතුලේ රූපයක් නැද්ද තියෙනවා අත මේ ක්‍රියාව කරෙහි කැමැත්තක් නැතත් නැද්ද තියෙන වේදනාව මේ ක්‍රියාව උස්සනවා ඉස්සරහට දානවා පස්සට දානවා ලකුණක් තියෙනවා සංඥා කාය සංස්කාරයක් කයෙන් සකස් වීමක් නැද්ද තියෙනවා සංඛාර මේ කය මෙහෙවන්න විඥානය අවශ්‍ය නැද්ද නැ විඥාන දැන ගැනීමක් තිබ්බා එහෙනම් ක්‍රියාකාරකමත් සිතක් නැද්ද පංචස්කන්ධයක්ද නැද්ද පංචස්කන්ධය පංචස්කන්ධයක් කියන්නේ සිතක් නැද්ද සිත එහෙනම් මේ ඇඟිල්ලක් සැලෙව්වත් පහළ වෙන්නේ මොකද්ද සිත එතකොට මේ ශාරීරිකව සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරකම් මොනවාද සිත මම අටවෙනි සිත පෙන්නනවා දැන් හතක් හරිනේ හයයි මේකයි මේ ක්‍රියා කිරීමයි හතයි අටවෙනි එක පෙන්නනවා කතා කිරීම මම දැන් කියන වචනය බල්ලා කියලා එතන මේ බල්ලා කියනකොට වචනේ ඇතුලේ රූපයක් නැද්ද තියෙනවා මොකද රූපේ බල්ලද නැහැ කට මේ කතා කරන්න ಉಪಯೋಗي වෙච්ච රූපේ මොකද කට කතා කරනකොට කැමැත්ත කැමැත්ත නැත් තියෙනවා අපි හොඳ වචනයක් කියනකොට කැමති නරක වචනයක් කියනකොට අකමැති අම්මා කිව්වම කැමති අගට අයන්නක් දැම්ම අකමැති වේදනාව ලකුණක් නැද්ද කතා කරනකොට අපි දන්නව මොකක් ගැනද මේ කතා කරන්නේ සංඥා බල්ලා පූස මිනිහා සංඥා වචේ සංස්කාරයක් වචනේ සකස් වීමක් නැද්ද තියෙනවා සංකාර විඥාන අවශ්‍ය නැද්ද අවශ්‍ය නැහැ එහෙනම් කතා කිරීම පංචස්කන්ධය ඒ කියන්නේ සිතක් බලන්න සිත් අටක් දැන් දන්නවා අවසාන සිත මොළයෙන් මතක් වෙනවට අමතරව මොළයෙන් අපි සිතලා අපි සිතනවා කියලා එකක් කරනවා අපි එක එක ඒවා හිතනකොට යන මොළයේ රූපය ඒ ගැන කැමැත්ත කැමැත්තක් තියෙනවා ඒ ගැන ලකුණක් තියෙනවා ඒ පිළිබඳව මනෝ සංස්කාර සකස් වෙලා තියෙනවා විඥාන හඳුනා ගැනීමක් තියෙනවා එතකොට සිතීමත් පංචස්කන්ධයක් ලෝකයක් එතකොට පෙනීම ලෝකයක් ඇසීම ලෝකයක් ගඳ දැනීම ලෝකයක් රස දැනීම ලෝකයක් ස්පර්ශ දැනීම ලෝකයක් මතක් වීම ලෝකයක් ඒ වගේම ක්‍රියාකාරකම කායිකව ක්‍රියාකාරකම ලෝකයක් කතා කිරීම ලෝකයක් සිතීම ලෝකයක් දැන් ලෝකයක් තියෙනවා නවයක් තියෙනවා ඕක තමයි නවග්‍රහයෝ කියන්නේ නවග්‍රහයෝන්නේ අහසේ නෙවෙයි නවග්‍රහයෝන්නේ තමන් ගහ එතකොට මේ නවග්‍රහයන්ට පූජාවක් නවග්‍රහයන්ට පූජාවක් තියන්න ඕනේ කියලා අපි පහන් නමෙන් පතු කරලා අරහම් බුදු ගුණයෙන් මගේ ඊරුගේ අපල දුර වේවා කියනව වෙනුවට හොඳ යෝජනාවක් තියෙනවා මේ ඇස තුල පහනක් පත්තු කරන්න මොකද ප්‍රඥාව කියන පහන කන තුල පහනක් පත්තු කරන්න ප්‍රඥාව කියන පහන අන්න එතකොට ඔබේ ඔය අපල දුරේ සපලයක්ම වෙයි මොකද තමන් විසින් කරගත්තේ වල තමයි තමන් මේ විපාක මෙදින්නේ එහෙනම් තමන් අපල කරගත්තේ කොතනින්ද ඇසින් කනින් නහයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් සිතුවිලි වචන ක්‍රියා ඇතුලේ එතකොට අපි ඒවා තුල ප්‍රඥාව දල්වනකොට ප්‍රඥාව පහල කරගන්නකොට ඉබේට මොකද වෙන්නේ ඉබේටම අපේ අපල දුරු වෙලා සපලයක්ම වෙනවා නැතුව පූජාවල් පැවැත්වුවට අන්න ඒක නෙවෙයි අපල දුරු කරගන්න ක්‍රමය හරි පෙනීම ලෝකයක් ඇසීම ලෝකයක් ගන්ධනීම ලෝකයක් රස දැනීම ලෝකයක් ස්පර්ශ දැනීම ලෝකයක් මතක් වීම ලෝකයක් ක්‍රියාකාරකම ලෝකයක් කතා කිරීම ලෝකයක් සිතීම ලෝකයක් දැන් බලන්න ලෝක නාමයක් පහළ වෙනවා තමන් ගාව මේ පහළ වෙන ලෝක නාමය දිහා දකින්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිත දිහා දකින්න කෝණයන් එක 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 විදියට දකින්න පුරුදු වෙනවා වගේම දැන් මේකත් එක්තරා පැත්තකින් දකීමක් මොකද්ද ලෝකයේ සහ සිත එකක් කියලා තේරුම් අරගෙන දකින්න පුරුදු වෙනවා පෙනීම ඇතුලේ පවතින මේ පංචස්කන්ධ ස්කන්ධය බෙදාවෙන් කොට ගැනීම ස්කන්ධ කියන්නේ සංවර්ධනයේ වෙච්ච. ඒතර මේ වේදනාව සංවර්ධනයයි වෙලා මෙතන. සංඥාව සංවර්ධනයේ වෙලා. ඒතර සංඛාර සංවර්ධනයේ වෙලා. විඥාන සංවර්ධනයේ වෙලා. විඥානයේ තමයි පුංචි කාලේ නම් සංවර්ධනය කරගෙන 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 ඇවිල්ලා මේ දැන ගැනීම කියන එක මේ වෙනකොට තමන්ට අනන්‍ය වූ දැන ගැනීම බවට සංවර්ධනය කරගෙන සමහර රුචි අරුචිකම් කියලා වෙන් කරගෙන තියෙන මේ කැමැත් අකමැත්ත කියන එක මේ විඥාණයත් එක්ක වෙන් වෙනවා වෙනස් වෙනවා මොකද එක එක්කෙනාගේ කැමැති අකමැති වීම වෙනස් ඒක වෙනස් වුනේ කොහොමද එයාගේ තියෙන මේ විඥාණය එයා සංවර්ධනය කරගෙන සමහර ලෝකෙ දකින්න විදිහ නෙමෙයි තවත් සමහර ලෝකෙ දකින්නේ ඒගොල්ල පුංචි කාලේ ඉඳන් ගොඩනගාගත්ත විඥාන ස්කන්ධය තමයි ඒකට
හේතු වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පේන පින්ඩූපමන් රූප මේ රූපය පෙන පිඩ වේදනා බුබ්බුලූපම වේදනාව දිය බුබුලක් වගේ මිය මරීචි මූපම සංඥා සංඥාව බිරිඟුවක් වගේ සංඛාරා කදලූපම සංස්කාර කෙහෙල් කඳක් වගේ කියන සිතේ වචන ක්‍රියා කොච්චර හැදුවත් 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 අවසාන නිෂ්පලයි මායුපමාච විඥාන විඥානේ මායාකාරයක් වගේ. එහෙනම් මේ පංචස්කන්ධය පිළිබඳව හොඳට තේරුම් ගන්න සිත තවත් පැතිකඩක් ඔස්සේ දකින්න පුහුණු වෙන්න ඒ තමයි පංචස්කන්ධය විදියට දකින්න එක. ඉතින් අපි මේ වැඩසටහනේ ඉතාමත් වටිනා කියන කොටසක් තමයි මේ පංචස්කන්ධය පිළිබඳව සිද්ධ කරන විග්‍රහය. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය මේ පෙනීම කියන සිතට ඇසීම කියන සිතට මේ දැනීම කියන සිත්වලට සිතීවිලි වචන ක්‍රියා කියන සිත්වලට අපි බැඳෙනවද? අන්න එහෙනම් පංච උපාදාන කරගෙන මේ පහ අපි දැඩිව අල්ලගෙන අපි දන්නවා පංචායතු ජාතකයේ පංචායතු කුමාරයා මේ ආයතන ඇස් මුලින්ම අත් දෙකෙන් ගෙව්වා කකුල් දෙකෙන් ගෙව්වා ඔළුවෙන් ගෙව්වා පංච උපාදාන වෙලා හිටියා. මේ පංච උපාදාන වෙලා හිටපු පංචායුද බේරුණේ පංචායුද දාගෙන නෙවෙයි ආයුධ පහෙන් ගහලා නෙවෙයි පංචායුධ ගැලවුණේ ඥානයෙන් ගහලා ප්‍රඥාව තුළින් තමයි බේරුණේ. එහෙනම් අපි මේ බෙල්ලට පංචායුධයක් දාලා ආරක්ෂා කරගන්න ආරක්ෂාවක් කරගන්නව වෙනුවට අපි මොකද කරන්න ඕනේ? නියම ආයුධය තමයි ප්‍රඥාව කියන ආයුධය. අන්න ඒක දාගන්න. එතකොට ඔබට පුළුවන් අපල දුරු කරගෙන සපලයක් ඇති කරගන්න. ඒ වගේම නිවන් මඟ සාර්ථකව ගමන් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පල් හැන් දාන්න. ඒවට අපි පිළිතුරු ලබා දෙන්න. ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු. එතෙක් හැම දිනාටම තෙරුවන් සරණයි.